සීග්‍රලෙසයිහෙලගිය බිත්තරමිල පාලනය කිරීම සඳහා රජයේ විසින් පාලන මිලක් පැනවීමට කටයුතු කරනු ලැබුවේ පසුගිය 19 වනදා. ඒ අනුව සුදු බිත්තරයක උපරිම මිල රුපියල් 43ක් ලෙසත් රතු හෝ දුඹුරු බිත්තරයක උපරිම මිල රුපියල් 45ක් ලෙසත් පරිභෝගික අධිකාරිය පාලන මිලක් නියම කළා. ඊට බිත්තර නිෂ්පාදකීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වූ අතර වෙළඳ පොලෙහි බිත්තර හිඟයක්ද දකින්නට ලැබුණා. ඉන් අනතුරු ඇති වූ අර්බුදකාරී තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා මෙලෙස පනවා ඇති පාලන මිල සංශෝධනය කිරීමට අදාළව වෙළඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ සාකච්ඡා අද උදෑසන පැවැත්තුණා. ඉන් අනතුරුව පිටතට පැමිණි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකීන්ගේ සංගමය ප්‍රකාශ කළේ පාලන මිල නැවත සංශෝධනය වනතුරු අද සිට බිත්තරයක තොග මිල රුපියල් 45ක් ලෙසත් බිත්තරයක සිල්ලර මිල රුපියල් 50ක් ලෙසත් ඉහළ දැමීමට එම සාකච්ඡාවේදී තීරණය වූ බවයි. සහභාගී වුණ සාකච්ඡාව සාර්ථක අපේ ව්‍යාපාරය පවත්වාගෙන යාම සඳහා හොඳ දෙයක් කරන්නම් කියලා කිව්වා. ඒතේ රුපියල් 50ක මිලකට වෙළඳ පොලේ අලෙවි කිරීමට එතුමාගේ කැමැත්ත පළ කරා. ඒත් එක්කම මේ වැටලීම් මාංශයේ නිලධාරීන් අපිට එකක වුණා පොරොන්දු වුණා කිසිම වැටලීමක් මින් ඉදිරියට සිදු වෙන්නේ නැහැ කියලා. ඇමතුමා ආයි කියයිද මේ මම එහෙම කිව්වේ නැහැ කියලා? නෑ මොකද ඇමතුමාට එහෙම කියන්න අවස්ථාවක් නැහැ. ඒ කියන්නේ අපේ මේ නිෂ්පාදන වියදම ගැන එතුමා හරි ඇහැකින් දැක්කේ අද? යා අද අපි මේ කරුණු පැහැදිලි කිරීමෙන් අවබෝධ කරගත්තා. නැවත මිල සංශෝධනයක් මේ ගැසට් එකේදී කරන්න සිද්ධ වෙනවා. ඒ ගැසට් එකෙන් නැවත මිල සංශෝධනයක් කරනතුරු එයා දැනට රුපියල් 50කට බිත්තර මිල අලෙවි කරගන්නද, ගොවි මහතුන්ට සිල්ලර මිල රුපියල් 50කට අලෙවි කරගන්නද, තොග මිල රුපියල් 45කට දෙන්නද තාවකාලික විසඳුමක් අද අපිට ලබා දුන්නා කියලා මම හිතනවා. කෙසේ වෙතත් අප කළ විමසීමකදී වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා කියා සිටියේ පසුගියදා රජයේ විසින් පැන වූ පාලන මිලෙහි කිසිදු වෙනසක් සිදු කිරීමට අද පැවති සාකච්ඡාවේදී තීරණය නොවූ බවයි.